ඉදින්නේස් ඇකඩමිය මාගේ channel එක නරඹන සියලු දෙනාම ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට වීඩියෝ එකක් කරන්න හිතුවා. මේ දැන් මැදපෙරදිග යන කට්ටිය අරුතෙන් යන කට්ටියට එහෙ ගිහාම තේ කෝපි හදාගන්න. දැන් ඒගොල්ලෝ කියනවානේ තේ කෝපි හදලා දෙන්න කියලා. චායි ගහුව. චායි කියන්නේ තේ වලට, ගහුව කියන්නේ කෝපි වලට. ඉතින් එයාලගේ ප්‍රධානම බීම තමයි මේක. මේ ඒවා හදන්න කිව්වහම ඔයාලා දන්නේ නැති හින්දා මම ඔයාලට හදලා පෙන්නලා හදන්නේ. මේ සුදු පාට කේතලේ තියෙන්නේ තේ වලට ගත්ත වතුර. බෝතලේ ප්‍රමාණයට මම ගත්තා. මේකේ තියෙන්නේ අනිත් මේ රන්වන් පාටකේ තියෙන්නේ මේ කෝපි වලට ගත්ත වතුර. දැන් වතුර හොඳට පැහැෙනවා. තේ එක හදාගන්න විදිය මුලින්ම කියලා දෙන්නම්. ඉතින් මේ කේතලෙන් බාගිකට චුට්ටක් අඩුවෙන් වගේ තමයි වතුර දාලා තියෙන්නේ. මොකද බෝතලේ ප්‍රමාණයට ඔයාලා ඉතින් ඒක ඔයාලගේ සාමාන්‍ය දැඩීමෙන් හිතන්න මේ වතුර ප්‍රමාණයට සීනි කොච්චරක් දැම්මම ඇතිද කියලා. ඒක මේ මැනලා හරියටම කියන්න බැහැ. සමහර ගෙවල් වල ලොකු කේතල් තියෙනවා. සමහර ගෙවල් වල පොඩි කේතල්. ඉතින් මේ මං ගත්ත ප්‍රමාණයට මම මේකට සීනි හැදි තුනක් දානවා මේ සැහැඳි. එහෙම සීනි ටික දාලා චුට්ටක් සීනි ටික දිය වෙනකන් ඉන්න ඕනේ. දැන් ඔයාලට පේනවා ඇති මේ කේතලේ වතුර ටික හොඳට උතුරනවා මේ සීනි දැම්මට පස්සේ. ඒ කියන්නේ සීනිත් එක්කම හොඳට දිය වෙලා තියෙන්නේ. දැන් අපිට පුළුවන් දැන් තේ ටික හදාගන්න. ඉතින් අරබි ගෙවල් වල මේ තේ බෑග් තමයි ප්ලේන් ටී හදන්න ගන්නෙ. මේ බෝතලයට මම ලිප්ටන් තුනක් දාගන්නවා. මේවට කියන්නේ ලිප්ටන් මේ තේ බෑග් වලට, ටී බෑග් වලට. මේ බෝතලයට මම මේ ලිප්ටන් තුනක් දාගන්නවා. සීනි කේතලේට දාලා තියෙන්නේ. බෝතලේට දාලා හදාගන්න. මේ තමයි වතුර බක් කරන්නේ. ලිප්ටන් ඇතුළට දාලා තේ කොළ බෑග් ටික ඇතුළට දාලා මෙතන අල්ල ගන්න. මොකද ඒ නැත්තම් බෝතලේ ඇතුළට යන නිසා. මෙහෙම මේක පිරනකම්ම එන්න අපේ තේ එක හදලා ඉවරයි. හොඳට මෝඩිය වහන්න නැත්තම් මෙන්න නිසා. කෝපි හදන කේතලේ දැන් වතුර උතුරනවා. ඉතින් අපි කෝපි දාන්න කලින් මේකේ ගින්දර අඩු කරගමු. මේ කෝපි මේ වතුර ප්‍රමාණයට මම කෝපි මේස හැදි දෙකක් දානවා. මෙයලා මේ විදිහට තමයි කෝපි එක බාගෙට බැදලා කෑලි කෑලි හිටින්ද කොටලා තමයි තියෙන්නේ. මේ විදිහට තමයි මෙයලා කෝපි පානය කරන්නේ. කළු කෝපි එක වෙනම තියෙනවා. ඒක මේ අරබි කෝපි එක. මම මේකෙන් හැඳි දෙකක් දානවා මේකට. මෙයලා ටිකක් තදට තමයි බොන්නේ. කෝපි දැම්මට පස්සේ ගින්දර අඩු කරනවා. ගොඩාක් ගින්දර දාලා තියන්නේ නැතුව ගින්දර අඩු කරලා මේක පොඩ්ඩක් කලවම් කරලා ගින්දර චුට්ටක් අඩු කරලා චුට්ට වෙලාවක් උතුරන්න අරිනවා. කේතලේට කෝපි දැම්මට පස්සේ මද ගින්දරේ තමයි තියන්නේ. වතුර එක්ක ගින්දර එක් පාට වැඩි කරලා කෝපි එක උතුරන්න අරින්නේ නැහැ. මේ වගේ හෙමින් හෙමින් ඒක මේ තැම්බෙන්න අරිනවා කෝපි ටික. විනාඩි දෙකක් විතර තැම්බෙනකොට කවලම් කරලා තව චුට්ටක් වෙලා තියෙන්න ඇරලා ගින්දර වහනවා. මේ අරාබි ජාතිකයෝ කෝපි විතරක් නෙමෙයි බොන්නේ. ඒ කෝපි එකට තව රසකාරක වෙන්න මේ අඹරුපු එනසාල් කුඩු. එනසාල් කුඩු අඹරුපු එනසාල් දානවා මේකට. මේ කෝපි ටිකට හරියන්නේ මේ සැහැන්දෙන් කප්පලා පුරෝලම නෙමෙයි කප්පලා විතර කප්පලා ටිකක් දාලා මේක උතුරන්න ආරෙන්නේ. එනසාලුත් දාලා විනාඩියක් විතර තැම්බෙන්න ඇරියට පස්සේ පුදුම මේ ගොඩාක් හොඳ සුවඳක් එනවා. අපිට ඊට පස්සේ මේක චුට්ටක් කලවම් කරලා දැන් මේ හොඳටම තැඹිලා තියෙන්නේ කෝපි එනසාලුයි හරි සුවඳයි. ඒ වගේම තමයි මේක හරි රසයි. දැන් අපි මේක ගින්දර නිවලා බෝතලයට දාගමු. මෙයාලා කෝපි බොනකොට
විශේෂයෙන්ම ගන්නවා මේ කුංකුම. මේකට කියන්නේ සැෆරාන් කියලා. අපේ භාෂාවෙන් කියන්නේ කුංකුම. මේව දාලා තමයි කෝපි බොන්නේ. ඉතින් මේක අපි දාන්නේ බෝතලෙට. සමහරු කේතලෙටත් දානවා. ඒ වුණාට කේතලෙට දානවට වැඩිය බෝතලෙට දැම්මහම හොඳ පාටක් එනවා, රසෙත් තියෙනවා, සුවඳක් තියෙනවා. අපි මේ කෝපි බෝතලයට චුට්ටක් මේ දානවා මේකට. එතකොට රස එනවා, සුවඳ එනවා. එයාලා කැමති මේ කුංකුම දාලා කෝපි බොන්න. සමහරු තේකටත් දානවා. දැන් මේ වගේ පෙරණයක් ආධාරයෙන් කෝපි ටික බෝතලයට අපි දාගන්නවා. එහෙම බෝතලයට දැම්මට පස්සේ ඔයගොල්ලෝ මේ ටික කලවම් කරගන්න ඕන නිසා කුංකුමයි මේ කෝපි කලවම් කරන්න ඕන නම් මෙහෙම චුට්ටක් මේ අරගෙන මෙහෙම කරලා දා දෙපාරක් විතර මෙහෙම දාගන්න. මොකද අර කුංකුම මේවට මික්ස් වෙන්න ඕන නිසා. තව දෙයක් කියන්න ඕනි. දැන් කෝපි වල තද කහට ගතිය, තද ගතිය වැඩි නම් අපිට පුළුවන් කිරි ටිකක් එකතු කරන්න. මම බලන්නම් මේකේ කොහොමද කියලා. මිල්ක් මේඩ් කියලා කෝපි වලට දාන සුදු පාට කිරි කුඩු එකක් තියෙනවා, එක් පිටි කිරි වගේ එක. ඒක මං ගව නැහැ ඉවර වෙලා. ඒ හින්දා මං මේ කිරි ටින් එකෙන් චුට්ටක් දානවා මේකට. අර පාට ලස්සන පාට ගන්න. චුට්ටක් ගොඩක් දාන්නේ නැහැ. තිත්තක අර තද කහට ගතිය නැති වෙන්න එහෙම දානවා. තේ කෝපි දෙකම ලෑස්ති කෙරුවා. මේ තියෙන්නේ තේ බොන පිරිසි. මෙහෙම තමයි මේක එක එක ඩිසයින් එකට තියෙනවා. ඉතින් ලස්සන මේ ඩිසයින් එකට තියෙනවා මේ තේ බොන එක. මේක කෝපි බොන එක. මේ රට ඉඳි ගන්න කෝපි බොණ්ඩ. ඒ වගේම මේ වගේ වතුර එකක් තියන්න ඕනේ අනිවාර්යයෙන්ම. ගෙදර මේකක් අරන්. මේකට කියන්නේ කසූල් කියලා. කසූල් කියන්නේ කෝපි බිව්වට පස්සේ ඒ මිනිස් ඒගොල්ලෝ මේක දානවා. මේ වතුර එකේ තමයි තියන්නේ. මෙහෙම කෝපි බීලා ඉවර වෙච්චහම මේකේ තමයි තියන්නේ එක. මේ කෝප්පේ මේ මිංචි කොළ. මේක මිංචි කොළ. ඒගොල්ලෝ කැමති මිංචි කොළත් එක්ක තේ බොන්න. නිකන් තේ බොනවට වැඩිය මිංචි කොළත් එක්ක තේ බොන්න කැමති. ඒ නිසා මිංචි කොළට හිකුත් මේ වගේ තියන්න මේ තේ කෝපි තියෙනකොට. බලට පෙන්නන්නම් කොහොමද දැන් තේ දෙන්න. මෙහෙම දැම්මා. මේ විදිහට තමයි එයාලා තේ බොන්න කැමති. ඉතින් ඕගොල්ලෝ අලුතෙන් ගියා ආධුනිකයන් නම් ගෙදර අය කිව්වොත් ඔයගොල්ලන්ට තේ කෝපි හදන්න කියලා. මේ විදිහට තේ එක හදලා දෙන්න තේ බෝතලේ. මේ වගේ තියලා වීදුරු තියලා කෝපි බොන කෝප වෙනම, තේ බොන කෝප වෙනම, අර වගේ වතුර එකක් වෙනම, කසූල් ඒකට ඒක වෙනම එක වතුර එකක් තියන්න. සමහර ගෙවල් වල තව මේ තප්පාය කියලා තියෙනවා. රට ඉඳි ඇට දාන්න මේ පොඩි භාජනයක් තියන්න වෙනවා. මෙන්න මේ වගේ පොඩි භාජන මේ පොඩි කප් එකක් තියන්න මේ රටේ ඉඳි කාලේ ඇට දාන්න. එතකොට ඔක්කොම පිළිවෙලට තියෙනවා. අද වීඩියෝ එකිනුත් ඔයගොල්ලන්ට ගොඩක් ප්‍රයෝජනක් වෙයි කියලා මම හිතනවා. මොකද අලුතෙන් මේ යන කට්ටිය දන්නේ නැති නිසා. ඉතින් ඔයගොල්ලන් මේකිනුත් යමක් ඉගෙන ගත්තා කියලා මාට සතුටු වෙන්න පුළුවන්. අදට ඇති වීඩියෝ එක. ආයි නැවත වීඩියෝ එකකින් හම්බෙන්න ඔයගොල්ලෝ සිය දෙනාටම දිරුවන් සරණයි. දෙයි පිටයි. අවශ්‍ය දෙයක් තියෙනවා නම් කමෙන්ට්ස් එකක් දාලා ඔයාලට පුළුවන් ඕන දෙයක් මගෙන් අහන්න දැනගන්න. මට පුළුවන් හැකියාව ඉක්මනින්ම මම ඔයගොල්ලන්ට පිළිතුරු ලබා දෙනවා.